අපි ගොඩක් මහන්සිලා සල්ලි හම්බ කරගන්න නේද වෙහෙසෙනවා. එහෙම වුණාම අපි ඉඩම් ගන්න හදනවා, ගෙවල් ගන්න හදනවා, නැත්නම් ගෙවල් හදනවා, ගොඩනැගිලි හදන්න හදනවා. මෙහෙම වෙලාවක ඔය ප්ලෑන් එක පාස් කරගෙන කොයිතරම් වෙහෙසක් දරනවද? සමහරවිට ඉතින් නීති රෙගුලාසින් අපි කිසිම දෙයක් දන්නෙත් නෑ නේද? එහෙම වෙලා දන්නේ නැතුව වැඩ කරන්න කොච්චර අමාරු වෙටල ඇද්ද? හැබැයි දැන් ඒක එහෙම නොවෙන්න අවශ්‍ය කරන පසුබිම හැදිලා තියෙනවා. මොකද ලංකාවේ ඉඩකඩම් පිළිබඳව, ගොඩනැගිලි පිළිබඳව, ගෙවල් නිර්මාණය කිරීම පිළිබඳව ලංකාවේ නීති රීති හදනකොට නාගරික සංවර්ධන අධිකාරියේ විශාල කාර්යභාරයක් කරනවා. මේ සම්බන්ධ නීති රීති ප්‍රතිපාදන එළියට එන්නේ නාගරික සංවර්ධන අධිකාරිය හරහා බොහෝ විට. ඉතින් මේ නීති රීති අපි සාමාන්‍ය පුද්ගලයෙකුට තේරුම් ගන්නත් හරි අමාරුයි. නමුත් අදින් පස්සේ ඔබට අලුත් පොතක් හම්බ වෙනවා, සංවර්ධන මාර්ගෝපදේශනය නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන රෙගුලාසි පිළිබඳ ඉතාම සරලව පින්තූර ආදී දේවල් එක්ක නිර්මාණ වෙච්ච ඉතා සරල කෘතියක්. හැබැයි සියලු නීති රීති මේකට ඇතුළත් වෙලා තියෙනවා. මේ පොත ලියන්නේ කවුද? අපි ආරාධනා කළා මේ කතෝරුන් දෙපළට වරලත් තක්සේරුවේදී, ඒ වගේම දේපළ සංවර්ධන උපදේශක ඩී ප්‍රතාපසිංහ මහත්මා අයබන් ඔබතුමාට, ඒ වගේම අනුත් කතුවරයා තමයි වරලත් නගර නිර්මාණ ශිල්පී දේපළ සංවර්ධන උපදේශක එච් එච් ලීලානන්ද මහත්මා අයබන් ඔබතුමාට. අපි ප්‍රතාපසිංහ මහත්මයෙන් සාකච්ඡාව පටන් ගත්තොත් සංවර්ධන මාර්ග උපදේශනය කියන්නේ අර මම කිව්වාගේ මොන වගේ වැදගත්කමක් තියෙන පොතක්ද? නලින් මේ පොත ඇත්තටම ලියලා තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්ලෑනින් ඇන් ඩිවලොප්මන්ට් රෙගුලේෂන් පදනම් කරගෙන. මොකද ලංකාවේ නීතිය තමයි ඉඩමක් සහ ඉඩමක් ආශ්‍රිත කිසියම් සංවර්ධනයක් කිරීමේදී අනිවාර්යෙන් මේ සංවර්ධන සියලු සංවර්ධන කටයුතු ප්ලෑනින් රෙගුලේෂන් වලට අනුකූල වෙන්න ඕන. අනුකූල නොවන සියලුම සංවර්ධන අනවශ්‍ය සංවර්ධන බවට පත් වෙනවා. එතකොට ඔබගේ සංවර්ධනය කිසියම් සංවර්ධනයක් ඉඩමක් ආසිතව අනුකූල සංවර්ධනයක් වීමට නම් මේ ප්ලෑනින් රෙගුලේෂන් වලට අනුකූලව අනුගතව සිදු කළ යුතුයි. ඒක නිසා ඒ පිළිබඳ දැනුවත් කිරීම වැදගත්. ඒ පදනම් කරගෙන තමයි මේ පොත අපි ලියලා තියෙන්නේ. ලීලන්ද මහත්මයා, දැන් ඔබතුමත් මේකට කතුවරෙක් විදිහට සම්බන්ධ වෙනවා. එතකොට මේකේ ඇතුළත් වෙලා තියෙන දේවල් පිළිබඳව, ඒ කියන්නේ කොච්චර කාලයක දේවල්ද, නැත්නම් ලංකාවේ දැන් සියලු නීති රීති මේක ඇතුළත තියෙනත් කොහොමද මේකේ අන්තර්ගතය? ඇත්ත වශයෙන්ම නලින් මහත්මයා, මේ පොත නිර්මාණය කරන්න හේතුව තමයි නාගරික සංවර්ධන අධිකාරිය 1986 ඉඳලා විටින් විට මේ සංවර්ධන රෙගුලාසි පිළිබඳ ගැසට් නිවේදන නිකුත් කරනවා. එතකොට මේ ගැසට් නිවේදන නිකුත් කරලා ඇවිල්ලා 2021 මේ සියලුම ගැසට් නිවේදන අවලංගු කළා නව ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. මේ සංවර්ධන රෙගුලාසි ක්‍රියාත්මක කිරීම පිළිබඳව මේ මොන විදියටද ජනතාව කටයුතු කරන්න ඕන කියලා. එතකොට මේක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන, මේ නීති ක්‍රියාත්මක වෙන්නේ නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ප්‍රදේශවල පමණයි. එතකොට ලංකාවේ මහනගර සභා තියෙනවා 24ක්. ඒ 24ම ඩික්ලෙයා කරලා තියෙනවා. ඒ වගේම නගර සභා තියෙනවා 41ක්. ඒ 41ම ඩික්ලෙයා කරලා තියෙනවා. ඊට අමතරව ප්‍රාදේශ සභා 208ක් තියෙනවා ඩික්ලෙයා කරපු. අන්නේ ප්‍රදේශවල තමයි මේ නීති ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ ප්‍රදේශයක යම් පුජ්‍යලයක යම් සංවර්ධන කටයුත්තක් ආරම්භ කරනවා නම් අනිවාර්යයෙන්ම මේ නීති රීති වලට යටත්ව එයාට අවසර පත්‍රයක්, එහෙම නැත්නම් බලපත්‍රයක්, අනුමැතියක් ලබාගෙන තමයි ඒ සංවර්ධන කටයුත්ත ආරම්භ කරන්න ඕන. දැන් ප්‍රතාපසිංහ මහත්මයා, දැන් මේවා ඇත්තටම නීති රෙගුලාසි අනපනත් නේද ගැසට් නිවේදනනේ? දැන් සාමාන්‍ය පුද්ගලයෙකු විදිහට අපි ඇයි මේවා දැනගන්න ඕනේ? නීතිඥවරු ඉන්නවා, ඔබතුමාණන් වැනි වරලත් සැලසුම් ශිල්පියෝ ඉන්නවා, තක්සේරුකරුවෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලන් මේක දැනගත්තාම ඇතිනේ සාමාන්‍ය මිනිස්සුන්ට මේක තේරුම් ගත්තා මොකද්ද? මේ රණි මහත්මයා, මෙහෙමනේ, නීතිය කවුරුත් දැනගන්න ඕන. වෘත්තිකෝ වැඩියෙන් දැනගන්න ඕනේ. ඒක හරි. වෘත්තියන්ගේ වගකීම තමයි තමන්ගේ සේවාදායකයාට නිවැරදි වෘත්තීය මට්ටමේ උපදෙස් දීලා ඔහුගේ කාර්ය නීතියට එකඟවත් අනිකුත් සාධක වලට එකඟවත් කරන එක. හැබැයි ඔබ වෘත්තිකයකින් වැඩක් ගන්න හරි ඔබත් මේක දැනගන්න ඕනේ. එක අනිත් එක වැදගත්ම කාරණේ තමයි ඔබ කවුරු සම්බන්ධ වෙලා සංවර්ධන කටයුත්තක් කරත් ඒ සංවර්ධන කටයුත්තේ වගකීම තියෙන්නේ ඔබට. ඔබ තමයි ඒක අයිතිකාරය. ඔබගේ ඉඩමේ තමයි සංවර්ධනය කරන්නේ. එතකොට ඒකේ අවසාන වගකීම පුජ්‍යලයා ඔබ වෙනව නම් ඔබ කරන සංවර්ධනය නීති රීතියට අනුකූලව වුණා කියන සහතිකය ඔබ විසින් ගන්න වෙනවා. ඒකට හරි වෘත්තිකව සම්බන්ධ කරගන්න ඕනේ. ඒක හරි. ඒතර ඔබ දැනුවත් වෙලා හිටියොත් ඔබට මේ සේවාව හරි විදිහට ගන්න පුළුවන්. ඊට වඩා භයානක දෙයක් තියෙනවා මෙතන. ඒකත් දැන මම කියනවා සාමාන්‍ය ජනතාවට. ඔබ ඉතාම දුක්මාන්තයෙන් උපයාගත්තු මුදල් තමයි මේ සංවර්ධන කටයුතු වලින් යොදා ගන්න. ඉතින් ඔබ ගෙයක් හදනවා කියමු, සරලම ලෙස ගෙයක් හදා ගන්න කෙනෙක්. ගෙයක් හදන්න මොන තහන්තියක් අපි කවුරුත් ගන්නවද? බැංකු ලෝන් ගන්නව, එහෙම ලොකු මහන්සියක් ගන්නව. හැබැයි ඒ සංවර්ධනය අනවතර සංවර්ධනයක් බවට යම් විදියකින් පත් වුණොත්
ඔබට මුකුත් කරගන්න වෙන්නේ මේකේ වටිනාකමට දැඩි බලපෑමක් වෙනවා. වෙළඳපොලේ විකුණ ගන්න බැරි තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. අවසාන ඊටත් වඩා භයානක දෙයක් තියෙනවා. මේ අනවචර සංවර්ධනය කඩා ඉවත් කිරීමේ පූර්ණ බලතල නාගරික සංග අධිකාරියට තියෙන්නේ. ඒතර යම් විදියකින් එහෙම ප්‍රශ්නෙට මුහුණ දුන්නොත් තමන්ගේ වත්කම වේස්ට් එකක් බවට අපත යන බවටපත් වෙනවා. එහෙම අපත යවන්න බෑ අපිට එහෙම අපි මහන්තිෙන් හම්බරු දේපල. ඉතින් මෙන්න මේ භයානකම තියෙන නිසා ඔබ අනිවාර්යෙන් දැනුවත් විය යුතුයි. ඔව්. දැන් මේ එකතන එකතන මේ පාරක් අයිනේ ගයක් හදනවා නම් නේද කොයිතරම් සීමාවක් තියෙනවා චිත්‍රය ඇඳලා මීටර ගාන දාලා තියෙනවා දහින්න පුළුවන් නම් බිත්ති සහ පාර අතර කොයිතර ප්‍රමාණයක් තියෙනවා තාප්පේ විත්ති අතර කොච්චර ප්‍රමාණයක් තියෙනුනේ ආදී වශයෙන් මතන මේ නිලනද මහත්තයා මෙන්න මේ වගේ දේවල් මේවා දැන ගැනීම සාමාන්‍ය අපි ගෙවල් හදන කෙනෙකුට මොකද හැම කෙනෙක්ගෙම හීනේ තමන්ගේ උත්සාහයෙන් ගන්න කීහරි මහසි වෙලා ගයක් තොරක් හදාගන්න එකනේ එහෙම ගයක් තොරක් හදන එක මේ පොත කොයිතරම් දුරට වැදගත් වෙයිද ඇත්ත වශයෙන්ම නලින් මහත්තයා මේ පොත නිකුත් කිරීමේ පරමාර්ථයම තමයි මේ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රජයේ ආයතන නීති රීති හැදුවට රජයේ අනුග්‍රහයෙන් තමයි මේවා පිළිබඳ ප්‍රචාරය කරන්නේ මේවා පිළිබඳ පොත් නිකුත් කරන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන්. නමුත් අපි මේ පුජ්‍යලික මුදල් වැය කරලා මේ ජනතාව දැනුවත් කරන්න යන්නේ මොකද මේක රාජ්‍ය ආයතන විතරක් කරන්න බෑ මේ මහජනතාව වෘත්තිකයෝ සහ අපි සියලු දෙනා එකතු වෙලා මේක දැනුවත් වෙන්න ඕන. මොකද නීති ඉදිරියේදී මේ සියල්ලම දැනගත යුතුයි කියලා තමයි අපේ පිළිගැනීම තියෙන්නේ. ඒක නිසා මේකේ ගොඩනැගිල්ල හදනකොට පිටුපස අවකාශය කියන්නේ මොකද්ද? ගොඩනැගිලි රේඛාව ඉදලා කොච්චර ප්‍රමාණයක් ඉඩ තියන්න ඕනද? ඒතර බිල්ඩින් එකේ තට්ටු ගාන එක එක ප්‍රදේශවල යන්න පුළුවන් කොච්චරද? ඉඩමේ ප්‍රමාණය අනුව තට්ටු කීයක් දෙනවද? ඒතකොට මේ ඉඩමක මුහුණත පළල කොපම ප්‍රමාණයක්ද? එන්නේ වගේ කාරණා සියල්ල අපි ඉතාම සරලව රූප වාහන නැවැත්වීම මේ වගේ දේවල් නේද වාහන නැවැත්වීම ඊට වඩා විශේෂයෙන්ම දැන් මේ හයිවේස් ඇවිල්ලා තියෙනවා يعني අධිවේගී මාර්ග තියෙනවා අධිවේගී මාර්ග දෙපැස මොන විදිහටද ගොඩනැගිලි කරන්න ඕන කොපමණ ප්‍රමාණයක් ඒවට ඉඩ තියන්න ඕනද ඒ කියන්නව සියලුම කාරණා එතකොට මේ සන්නිවේදන කුළුණු හදනවා ඔබතුමා දැකලා ඇති ගෙවල් ළඟ හදනවා ගෙවල් උඩ හදනවා එතකොට ඒකට අනුමැතියක් තියෙනවද නැද්ද සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ නමුත් ඒවා මොනවාන දේවල් ප්‍රමිති ඒ කියන්නව සියලුම කාරණා සරලව ඇතුළත් කළා තමයි මේ පොත නිර්මාණය කළා තියෙනතර ඕනම කෙනෙකුට මේ පොත කියවපු ගමන් මේ රූප සටහන් මාර්ගයෙන්ම අවබෝධයක් ගන්න පුළුවන් අපි මොන විදියටද මේක අනුමැතිය ගන්න ඕන. ඒතර යම් කිසි අවස්ථාවක අපේ සංවර්ධන කටයුත්තට අනුමැතිය ගන්න ගිහිල්ලා අනුමැතිය නොදෙන තත්වයක් ආවොත් අර මහජනතාව දැනුවත් වෙලා හිටියොත් එයාට කියන්න පුළුවන් මෙන්න මේ රෙගුලාසිය අනුව ඇයි මට දෙන්නේ නැත්තේ කියලා ඒ වගේ දැනුවත් වීමක් තියෙනවා. දැන් කවුරු හරි නිලධාරියෙක් කිව්වොත් ඔයාගේ අනුමැතිය දෙන්නේ නැහැ කියලා එයාට කතා කරන්න එයා දන්නේ නැහැ. අන්නේ දැනුවත් කිරීම කරාම නිලධාරියා පහවතාවයටපත් වෙන්නෙත් නෑ මහජනතාව පහවතාවයටපත් වෙන්නෙත් නෑ මේ සංවර්ධන කටයුතු විධිමත් ආකාරයට සිද්ධ වෙනවා. දැන් ප්‍රතාපසිංහ මහතා අපි දැන් කොළඹ නගරය ගත්තොත් නැත්නම් කොළඹ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාත ගත්තොත් විශාල මේ නිවාස ප්‍රමාණයක් හැදෙනවා. ඒ වගේම ගොඩක් තට්ටු නිවාස හැදෙනවා. එතකොට ඒ වගේ මේ ගොඩනැගිලි නිර්මාණයේ වෙද්දි මම හිතන සමහර අමාරු වැටෙන්න පුළුවන් නේද මේ හරි දැනුවත්භාවයක් නැතුව ලොකු ඉන්වෙස්ට්මන්ට් අත ලොකු ආයෝජනයක් කරලා අවසානයේදී එහෙම වෙච්ච අවස්ථාවක් තුමන් නැද්ද මේ ඕන තරම් තියෙනවා. ඕනද ඇත්තටම දැන් ටිකක් දැනුවත් වෙලා වැඩි වෙලා සංවර්ධන කරුවන් ලොකු ඉදලක් ඉන්වෙස්ට්මන්ට් යට කරනවා. ඒක නිසා ජය කරනවා. ඒක නිසා යාලා පුළුවන් තරම් තාක්ෂණික උපදෙස් වෘත්ති උපදෙස් තරම් තමයි කරන්නේ. හැබැයි එහෙම කරන තත්පත්ව පරිසරය තුළ වුණත් එහෙම නොවෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. එතකොට කොළඹ නගරයේ උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන් සමහර මහල් නිවාස හදලා තියෙනවා. අදාළ නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන සහ නීති අනුකූල නොවන. එතකොට මේවා මිලදී ගත්තු අය ඇත්තටම ප්ලෑන් එකක් පෙන්වන ඔප්පුවක් පෙන්වන ඒක ඉපාර්ට්මන්ට් එක හෝ ඒ ගොඩනැගිල්ල මිලදී ගන්නවා. ඊට පස්සේදී හැබැයි එයාලට දැනුවත් වීමක් නැහැ මේකට නිසි පරිදි අවශ්‍ය අනුමැතිය ලබා ගන්න තියෙනවා කියලා. උදාහරණ වශයෙන් අප්‍රූව් ප්ලෑන් එක ඊළඟට COC ප්ලෑන් බිල්ලිමක් හදලා ඉවරුනාම ඒ බිල්ලුම නියමිත ප්‍රමිතියට හැදුවා හා ඒක භාවිතයට සහ මිනිස් වාසයට සුසුයි කියලා අනුමැතියක් දෙනවා අදාළ පළාත් පාලනයට. ඒකට කියනවා COC Certificate of Conformity. එතකොට අනුකූලතා සහතිකය. ඒතර අනුකූලතා සහතිකය ගැන අපි දන්නේ නැත්නම් අපි ওই දේපළ මිලදී ගන්නවා. හැබැයි පසුව COC නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. හැබැයි තමන් මිලදී ගත්තට පස්සේ ඒක අදාළ ආයතනගේ අනුමැතියක් ගන්න ගියාම කියනවා නෑ මේක මුලදීම මේකට අවශ්‍ය අනුමැතියෙන් අරන් නෑ. මේක ඒක නිසා අනුමැතිය දෙන්න බෑ. ඒකට තමයි ඔප්පුවල් ලියන්න බෑ. ඒකට තමයි මේක බැංකු ලෝන් එකක් ගන්න බෑ මේකට. මේක හදනව නම් ලොකු වීදමක් දරනවා. පැනල්ටියක් ගහනවා. සමහර ඒවා හදන්නම බෑ. අපි කියන්නේ රෙගුලයිස් කරන්න බෑ සමහර ඒවා කඩා ඉවත් කරන්න වෙනවා. ඉතින් මෙහෙම වෙලා මං හිතන්නේ මිනිස්සු ගොඩක් ඉන්නවා මේවට අනුමැතියක් ගන්න ක්‍රමවේදයක් නැතුව. ඇත්තම අපිට මං හිතන්නේ පොලිසි ඩිසිෂන් එක ගන්න වෙයි රජයකට අනාගතේ මෙවැනි අනවසර ඉදිකිරීම්
මට මොනද කරන්න කියලා විශේෂයෙන් කොළඹ නගරේ විශාල වටිනා ඉඩම් නෙමෙයි යට වෙලා තියෙන්නේ. මිනිස්සු බොහොම නොදිනුවත්කම නිසාම සමහර සංවර්ධකරුවන් මේ ඉදිරිම් කළා මේ ඉදිරිම් කළා තියෙනවා අදාළ නැති දොරව. ඊට වඩා තව භයානකමක් තියෙනවා අපේ මිනිස්සු සාමාන්‍යයෙන් ලෝකේට වඩා වෙනස්. මොකද මේ අනුමැතියෙන් ගන්න එක ඕක නිකන් අර නගර සභාවෙන් අනුමැතියක් ගන්න ඕන ගන්න ඕන නිසා ඕක ඔහොම ඉදිරිය කරන්න ඕනේ නැහැ. ඕක නිකන් කරගන්න මට ඊයේත් එක සංවර්ධකරුවෙක් කිව්වා මට කිව්වා කියලා අහවලා නමක් කියන්න බෑ මට වෘත්තිකයෙක් කිව්වලු ඕක අප්‍රූවල් එක ගන්න මාත්‍යා ඔයාට ඕනේ දෙහදා ගන්න කියලා. මම කිව්වා කරුණාකරලා එක කරන්න එපා ඔයා ලොකු අමාරු වටින්න යන්නේ කියලා. එයා කිව්වා මේක ගැවිලා මට බල්ල දෙන්න කියලා. ඉතින් මම මේ කියන්නේ අර සංවර්ධකරුවා අපි දැනුවත් වුණ නැත්තම් ඔහුගේ සංවර්ධනෙම අපතයන්ට පත් වෙනවා. ඒ වගේම ලොකු අරබුදයට මුණ දෙනවා. ඒ මිනිස්සුන්ට මම දැන් ව්‍යාපාරය ඒකෙන් මිවරෙන්න පුළුවන්. එහෙම වෙච්ච තියෙනවා. ඕන තරම් කොළඹලාගෙන. එතන මම දේපළ මෙලදී ගන්න මගේ සේවාදා ගන්න කියන කැමැති රටේ ජනතාවට කියන්න කැමැති තමන් දේපළ ගැනීමේදී ඒකට අදාළ අනුමැතියන් කියන්නේ මේ ටයිටල් එක විතරක් හොඳට තිබුණම ඔප්පුව හරි නමට තියෙනවා කියන එක නෙවෙයි. ඒක එක සුළු දෙයක් පොනේම අවසාන වශයෙන් බලද්දී. ඊට වඩා අදාළ අනුමැතියන් තියනවද කියලා. ඔව් හොයා බලන්න ඕන තමන් දන්නත දන්න කෙනෙන් අහන්න ඕන. හැබැයි මේ පොත මෙලදී අරන් දැනුවත් වෙලා හිටියොත් මම හිතන්නේ මූලික ප්‍රශ්න ටික මෙතනින් විසඳගන්න පුළුවන්. ඕනේ නැහැ දීපලේ තියෙන වටිනාකම වැඩි කරගන්න නැත්නම් අවසාන දවසේ මේ සියලු ඉන්වෙස්ට්මන්ට් අතහරලා නැත්නම් විනාශල යන තියෙන වලක්ව ගන්න මේ දැනුවත් බව හරි වැදගත් වෙනවා නේ සෑහෙන වැදගත්. ඊළඟ මහත්තයා දැන් හරිම ලස්සනයි පොත අපිට කියවන්න ආසහිතන ඡායාරූප තියෙනවා. ඊළඟට මේ පාට ගොඩක් තියෙනවා නේද සුදු කළු විතර නේ පාට මේ ලස්සනට يعني වර්ණ ඡායාරූප වලින් තමයි ගොඩක් දේවල් මේ නම් කරලා තියෙන්නේ පෙන්වලා තියෙන්නේ. මේ පොත ගන්නව නම් කොහොමද මේකට يعني දැන්ට බුක් ෂොප් වල මේක තියෙනවද කොහොමද මේක කෙනෙක් ගන්නව නම් ගන්නෙ? ඔය ඇත්තටම අපි දැනට බුක් ෂොප් වලට දාලා නැහැ පොත. අපි තමයි මේක විකුණන්නේ. මේ පොත රුපියල් 1750ක් වෙනවා. එතකොට අපිට ලංකාවේ ඕන තැනකට මේ පොත මේ කූරිය මාර්ගෙන් යවන්න පුළුවන්. ඒකට 350ක් අය කරනවා. යවන අය. එතකොට ඒ ආකාරයට අපිට දෙන්න පුළුවන්. අපි මේකේ මේ අපේ දුරකථන අංක යොදලා තියෙනවා. ඒ දුරකථන අංක වලින් කතා කරලා මේක ගන්න පුළුවන්. මේක ඇත්තටම මොකද මතක නම් ඒ දුරකථන අංකේ කියන්න පුළුවන්. මගේ දුරකථන අංකේ 0713 87 90 95. අපේ ප්‍රතාපසිංහ මහත්තයා නම්බරේ 0777 39 38 645. එතකොට මේ දුරකථන අංක වලට කතා කරලා අපි සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් ඒ වගේම මේක විශේෂයෙන්ම කියන්න ඕන මේක නාගරික සංවර්ධන අධිකාරියේ නීති වගේම මේක අපි කියලා තියෙනවා මේ තවත් මේ සංවර්ධන කටයුතු කරනකොට තවත් ආයතන තියෙනවා නිර්දේශ ගන්න ඕන. උදාහරණයකට ගත්තොත් එම ජාතික ගොඩනැගිලි පරිශන ආයතනය ලංකාවේ දිස්ත්‍රික්ක 12ක් නම් කරලා තියෙනවා ආපදා සහිත දිස්ත්‍රික්ක කියලා. එතකොට ඒ වගේ ගොඩනැගිලි ඉදි කරනකොට අපි ප්‍රවේශම් වෙන්න ඕන මේ ආපදා වලට මුහුණ දිය හැකි ආකාරයට තමයි ගොඩනැගිලි ඉදි කරන්න ඕන. එතකොට ඒවා අපි ගන්න ඕන. ඊට අමතරව මොහොදු වෙරළේ ඉඳලා මීටර 300ක් ගොඩබිම පැත්තට ගත්තොත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ ගන්න ඕන. දැන් ඔබතුමාත් දන්නවා මේ නිර්දේශ වලට පටහැනිව මේ නිර්දේශ ගැන නොසලකලි මාත් ගොඩනැගිලි ඉදි කළා. අපි සුනාමි ව්‍යසනය ආපු වෙලාවේ විශාල ජීවිත ප්‍රමාණයක්, ඒ වගේම විශාල දේපළ ප්‍රමාණයක් විනාශ වෙලා ගියා. ඉතින් ඒවා වළක්ව ගන්න අපේ නීතියට අනුගත වෙනවා නම් මේවා ගොඩක් දුරට වළක්ව ගන්න පුළුවන් කියන එක තමයි අපි කියන්නේ. සංවර්ධන මාර්ග උපදේශනයේ නාගරික සංවර්ධන අධිකාරී සලසුම්හා සංවර්ධන රෙගුලාසි බොහොම සරල විදිහට නිර්මාණය කරලා අපට කියවන්න ආසහිතන විදිහට දාපු සියලු දේවල් අන්තර්ගත කරපු කෘතියක් තමයි එය. ධර්මශ්‍රී ප්‍රතාපසිංහ මහත්මයාගේ සහ එච්.එච්. ගිලනන්ද මහත්මයාගේ උත්සාහයක්. ඉතින් අපි අද කතා කළා මේ පිළිබඳව මොකද සමාජයේ ඉතාම වැදගත් කෘතියක්. ඒක සල්ලි දීලා ගත්තට කිසි පාඩුවක් නෙවෙයි. 1750ට වඩා මේ පොතේ වටිනවා ඒක ඇත්තට. මේ තරම් ලොකු දැනුමක් තියෙන දෙයක්, ඉතාම වටින දෙයක් හැම කෙනෙක් ළඟම තියෙන්න ඕන කියලා විශ්වාස කරනවා. මොකද ගයක් හදන්න, ඉදමක් ගන්න, බිල්ඩින්ග්ක් හදන්න බලාපොරොත්තු ඉන්නන මේ පොතේ වැදගත්කම එවැනි කෙනෙකුට අත්පත් වේවි. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ප්‍රතාපසිංහ මහත්මයා. එතුමා විශේෂයෙන්ම වරලත් තක්සිරුකරුවෙක්, දීපල සංවර්ධන උපදේශකයෙක්. ස්තුතිය ඔබතුමාට. ඒ වගේම වරලත් නගර නිර්මාණ ශිල්පී දීපල සංවර්ධන උපදේශක එච්.එච්. ලීලනන්ද මහත්මයා, ඔබතුමාට ස්තුතිය. අද දවසේ ජාතික රූපවාහිනියට ඇවිල්ලා සංගීත අපේ වැඩසටහනේදී ඔබතුමාලා ගත්ත මේ උත්සාහය පිළිබඳව රට දැනුවත් කරන්න මැදිහත් වුණාට. හරි, අපි එහෙමනම් මේ සාකච්ඡාවත් එක්ක අද දවසේ සිකුරාදා සංගීත නිමා කරනවා. ලබන සතියේ හමුවන බලාපොරොත්තුවත් එක්ක ඔබට ජය හා සතුට.